නාටකම් කාර්යෝ ටෙලි නාට්‍ය බලන අපි දන්නවා මේ වෙනකොට සරාලගේ පොල්ලෙලි බිස්නස් එකට හොඳ තැනක් ලැබෙන්න යනවා කියලා. මොකද සරාලට උදව් කරන්න ආණ්ඩුවේ නෝන කෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඇත්තටම ගීතානිමිස් හොඳ නිලධාරියෙක් විදියට සරාලට කරන්න පුළුවන් හැම උපකාරයක්ම කරනවා. හැබැයි සුදු චූටි නම් එයාගේ උදව් ගන්නවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද අපි දැක්කා පොල්ලෙලි බිස්නස් එකට දාපු නම ගැනත් ගීතානිමිස්ට කියන්න ඕන කිව්වහම සුදු චූටි කිව්වේ එයාගේ කැමැත්ත මොකටද? ඔයාලා කැමති නම් මේ නම දාන්න කියලා. කොහොම වුණත් සරාලගේ එකම හතුර විදියට ඉන්නේ බින්දුසිරි. එයාලගේ කසීපු බිස්නස් එක ගම පුරාම පැතිරිලා ඉවරයි. මේ ගැන පන්සලේ ලොකු හාමුදුරුවෝ ගෙදරට ඇවිල්ලා හොඳින් කියනවා මේක නතර කරන්න කියලා. නමුත් බින්දුසිරි ඒක කනකට ගන්න බවක් පේන්න තිබුණේ නැහැ. ඒක නිසාම නීතිමය පියවර ගන්න හාමුදුරුවන්ට සිද්ධ වෙන්න ඇති. ඒ හේතුව නිසා තමයි පොලිසියෙන් ගමට ඇවිත් මේ කැලේ වට කරලා අල්ලන්න හදන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ බින්දුසිරි ඉන්නේ ගමේ ඉන්න කෙරුම මම කියන අදහසින්. කසීපු බිස්නස් එක කරන්න පටන් ගන්න ගමන් ඒක නිසාම පොලිසියට කොටු වෙනවා කියලා හිතන්න පුළුවන්. බින්දුසිරි එයාගේ ගෝලියෝ ටිකත් එක්ක ජීප් එකේ නැගගෙන පොලිසියට යනකොට මගදී සරාල අලුත් පොල්ලෙලි මැෂිමත් අරගෙන ගමට එනවා හමු වේවි. ඒ ගැන පුදුම කේන්තියකින් වගේ ඇවිත් උඹලට දෙන්නම් කියන අදහසින් තමයි බින්දුසිරි යන්නේ.